ඕන කෙනෙකුට මේ ඕන කෙනෙක් නැක්කේනවා ඒක එහෙම හතර එකක් මේ ඉරිෂි ඉරිෂි මාසෙල හතම මේ ඔබමා කියන්නේ ප්‍රබල ප්‍රභූවරුන් මේ වෙද්දි මේ බෙහෙත භාවිත කරනවා ඉතාමත් විශාල වශයෙන් ඒ ඒක දකුණේ පරම්පරාවේ පවතින බෙහෙත ඔබතුමාගේ වහින් බෙහෙතක් තියෙනවා අනිවාර්යෙන් ඒ බෙහෙත තමයි අපි කරන්නේ ඒක අපි මන් දන්නේ මේ මේ රටේ හිතේ ඉන්න රාජ්‍ය නායකව පවා ඒක පාවිච්චි කරනවා ඒකෙන් තමයි මේ අවශ්‍ය රැකෙලා තියෙන්නේ ඒ කියන්නේ ඔබතුමා කියන්නේ වයසට යන එක නවත්තනවද නැත්නම් මරණාසන්න මොහොතේත් නැවතත් ජීවිතයක් නැත්නම් හරියට ගැවුනොත් කවදාවත් දී වැඩි අක්මාවේ තෙල් පැටිලිව කොලෙස්ටරෝල් මේකට මම බෙහෙතක් කිව්වා කොළ වර්ග දෙකක් මේක පාවිච්චි කරලා දේශීය ඖෂධ වලින් විතරයි මේක සුවපත් කරන්න පුළුවන් හේතුව මරණාසන්න වැටුනම ඒක දුන්නම හොඳ 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 සීයේ දවස් හති දෙකක් ජීවත් වෙනවා හේතුත් බීලා අවුරුදු ගණන් අපි බඩහිර ප්‍රතිකාර අරගෙන සනීප කරගන්න බැරි ලෙඩ දසදහස් ගණක් රෝගීන් මගේ ඔබතුමාගේ මේ මේ යුටිමල් තැනල කහලා සුවපත් වෙලා තියෙනවා ඔබතුමා හරි ආందోళනාත්මක ප්‍රකාශයක් වෙන්න පුළුවන් මේ සඳහන් කරන්නේ ඒ කියන්නේ ඔබතුමා නිත්තවට මේක සුවපත් කර දැන් මම මේක ප්‍රතිකාර කරන්න අරගෙන දසදහස් ගණක් රෝගී සුවපත් කරලා තියෙනවා ඔව් සුවපත් කරලා නැත්නම් මට පාර බැහැලා යන්න පුළුවන් වෙයි ඉස්සෙල්ලාම කෙන්ද බෙල්ලනවා ඔක්සිජන් එන්නේ නැහැ හිරි වැටෙනවා ලේන්නේ නැහැ දැවිල්ලක් ඇති වෙනවා කේශනාලි ගමුන්ජුල හයියෙන් ලේ තල්ලු කරනවා අන්න ඒතර ප්‍රෙෂර් එක හැදෙනවා දැනුවත් කරොත් මේ රෝගීන් 190ක් රෝගීන් අඩු වෙනවා අවුරුදු 18යි කියනවා මේ ප්‍රසිද්ධ ස්පිතාලයක මට කෙනෙක් කතා කරලා කිව්වා මෙහෙම හිට දුවගේ කකුල් දෙක කමන්න ඕන කියලා මම කිව්වා දුවගේ කකුල් දෙක කමනට වඩා හොඳයි දුවගේ බෙල්ල කමන එක මම දෙන ඕනම ඖෂධයක ශනික ප්‍රතිඵල නැත්තම් මම ඒ ඖෂධය දෙන්නේ නැහැ එකක් තමයි මේ ආහාර රටාව ඉතාමත් විෂම ආහාර රටාවක් තියෙන්නේ දැන් බොරු වේද මම බලාව ලෝකේ පළවෙනි ආරෝග්‍ය ශාලාව අපි ඊට පස්සේ වෛද්‍යවරයාව අම්මා බලන්න අම්මා නැතුණා නේද කියලා බලන්න එතන අවුරුදු දෙකමාරක් අම්මා හොඳ හොඳ සීයෙන් හොඳින් මලක ගත්තා එලකිට මේ මලවල කනවා ඒක ප්‍රසිද්ධ කවියකුත් තියෙනවා ඉතින් පුරුෂ ශක්තිය වර්ධනය වෙනවා අම්මුණ පතන එක පතයි අම්බුවන් සියක් ඒකා කියලා එක කියලා තියෙනවා කරගෙන මුද්ද හොඳට ඌරච්ච කරලා කටේ තියෙනවා රන් කිරි කට ගෑවා සියලුම ඉන්ද්‍රියවලට එකපාර එකවර මේ රත්තරන් ටික යනවා ගිහිලා සියලුම ඉන්ද්‍රියන් උද්දීපනය වෙනවා අපි ව්‍යායාමයක් කරාම අපි ඇඟ ඇතුළේ හයියෙන් ලේ කැරකෙනකොට කානෝක වතුර පල් වෙනකොට හයියෙන් අපි වතුර පාරක් ගන්න ඒ වගේ සම්පූර්ණයෙන් ශරීරය සුවපත් වෙනවා මොකුත් හදලා විකුණන්න ඕන නැහැ මේ ලෝකෙම ගෙනල්ලා අපි සුවපත් කරලා යවමු අද එහෙම එනවා ලෝකෙ එනවා අපි එහෙම කරලා තියෙනවා අපි බකින්හැම්ගේ අය පව හරිම කරලා අපි යවලා තියෙනවා ආයිබෝන් දනස්වක්ස් බලන හැමෝටම මම ආයිබෝන් කියලා පිළිගන්න ඔබතුමා සීල ලෝක වශයෙන් ආයිබෝ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා වෛද්‍ය ආනන්ද තිලකරත්න මහත්මයා මම නැත්තම් හැමෝම දන්න විදිහට කලල්ගොඩ වෙද මහත්තයා කලල්ගොඩ වෙද මහත්තයත් එක්ක තමයි පොඩි කාලයකට පස්සේ නැවත වතාවක් අපි සාකච්ඡා කරන්න හිතුණා මම හිතන්නේ වැඩසටහන් ගණනාවක් තියෙනවා දනස්වක්ස් තුල වෙද මහත්තයාගේ බැලුව නැති කට්ටියට බලන්න කියන ආරාධනාවක් කරන ගමන් වෙද මහත්තයා කොහොමද දැන් අපි කලින් කරපු වැඩසටහන් වල මට මතක විදිහට ඔබතුමා දියවැඩියාව මෙයාදී රෝග සුවපත් කරගන්න විදි කියලා දුන්න ක්‍රමවේද සඳහන් කරා සහ ඔබතුමාට ලැබුණු ප්‍රතිචාර කොහොමද වැඩසටහන් වලේ ඉතාමත්ම සතුටුයි කියන්න ඇත්තට දවසට මම හිතන්නේ කෝල් 50ක් 100ක් විතර වගේ එනවා ඇවිල්ලා මං කියපු සාමදී වැඩියාව කොහොමද ඖෂධ නොගෙන එහෙම නැත්නම් අපි දේ අද්භේහත් වලින් කොහොමද සනීප කරගන්නේ කියලා මං හිතන්නේ දසදහස් ගානක් රෝගී සුවපත් වෙලා ඊට අමතරව අක්මාවේ තෙල් පැටිලිව කොලෙස්ටරෝල් මේකට මම බෙහෙතක් කිව්වා කොළ වර්ග දෙකක් මේක පාවිච්චි කරලා ඉතාමත්ම සතුටුයි සියලු දෙනාම ඒ ගත්ත සුවපත් වෙලා මොකද පැටිලිව වලට එහෙම නැත්නම් අක්මාවේ තෙල් වලට සිරෝසිස තාම බෙහෙත් ලෝකේ හොයාගෙන නැහැ තියෙනවා යම් යම් ආදේශක නමුත් 100%ක් මම මේ වැඩසටහන ඉවර වෙන පස්සේ ඔබතුමාට මම ඒ රිපෝට් එක දෙනවා ප්‍රසිද්ධ ඔබතුමා යපු ගායිකාව එහෙම ඉතාම සතියෙන් දෙකෙන් සම්පූර්ණ පැටිලිව එහෙම නැත්නම් අක්මාවේ තෙල් සම්පූර්ණ සුවපත් වෙලා විශේෂයෙන්ම ඇත්තටම අපේ අය ගිහිල්ලා ඉන්න පිටරටවල අය එහෙම නැත්නම් පිටරට පදිංචි අය ඊටත් අමතරව පිටරටම අය මම දවසේ මන් දන්නේ පව්ගේ ටිකේම
ඇමරිකාවෙන් එංගලන්තයෙන් කැනඩාවෙන් දරුත් ඇවිල්ලා ඉන්නවා මගේ ප්‍රතිකාර අරගෙන යන්න හේතුව පිටරට ඉඳලා අපේ උදවි ඇවිල්ලා මගේ මේ බෙහෙත්තර සනීපර කැනඩාවේ මහත්තයෙක් නෝනා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නීතිඥ මහත්තයෙක් නෝනා කෙනෙක් එනකොට අතපය සම්පූර්ණයෙන්ම වෙවුල වෙවුල ආවේ මම බෙහෙත් දෙකයි දුන්නේ දෙපාරයි මගෙන් බෙහෙත් ගත්තේ දැන් 95ක් සනීපයි එතුමා මගෙන් විස්තර මගෙන් ඉල්ලනවා කැනඩාවත් එංගලන්තෙත් සම්පූර්ණයෙන් යා මාව ප්‍රොමෝට් කරන්නම් කියලා කියනවා හොඳ හොඳ වැඩගත් මහත්තෙක් එයා හේ නීතිඥයෙක් ඉතින් ඒගොල්ලන්ට පවා මම මේවා කළා මේ සනීප කරලා තියෙනවා සුවිචය අනන්තවත් ඉන්නවා සාක්ෂි මං හිතන්නේ ඔබතුමාගෙන් ඉල්ලුවොත් ඔබතුමා අද සූදානම්ෙන් ඉන්නවා සාක්ෂි පෙන්වන්න ස්ථීරෙම තියෙනවා අපි ඒවත් වැඩසටහන අතරතුර පෙන්වන ගමන් දැන් වෛද්‍යතුමනි මට අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ අර වෙනදත් මම මේක ඔබතුමාගෙන් අහලා තියෙනවා මතයක් නැත්නම් ඔළුවේ දෙයක් තියෙනවා සීනි වැඩිපුර කන්න එපා දියවැඩියාව හැදෙනවා කියලා හැබැයි ඔබතුමා එහෙමම කියන්නේ නැහැ ඇත්තටම ඇයි දියවැඩියාව හැදෙන්නේ අපි එතනින් පොඩ්ඩක් කතාව ආරම්භ කරමු ස්වභාවයෙන් දියවැඩියාව හැදෙන්නේ කොහොමද කියලා තාම ලෝකේ විද්‍යානුකූල හොයාගෙන නැහැ හොයාගෙන දෙන එකම දේ තමයි අපේ දේශීය ඖෂධ වලින් විතරයි මේක සුවපත් කරන්න පුළුවන් හේතුව අපි දැන් හිතමු යම්කිසි සීනි කාපු නිසා දියවැඩියාව හැදෙනවා කියලා අධික මානසික වීදිනේ එහෙම සීනි හැදෙන්නේ කොහොමද මොලේ තියෙන්නේ එක දිහාවක අග්නිය තියෙන්නේ තවත් දිහාවක මානසික වීදිනේ මේක නරක වෙන්නේ කිසිම දෙයක් හරියට විද්‍යානුකූලව තාම පරීක්ෂණ පවත්වලා නැහැ හේතුව මේක ඉතා විශාල ව්‍යාපාරයක් මන් දකින විදියට ඒ නිසා එහෙම කරලා නැත්තේ අපිට ඕනේ නැහැ අපි දැන් මේ බලන්න කියන්නේ හැමෝම පැය 10කින් පැය 10කින් සීනියන්ගේ තියෙනවා පැය 12කින් තමයි සීනි නැතිව නියුට්‍රල් වෙන්නේ පැය 10කින් බලනවා හැමදාම යා බෙහෙත් ගන්න ඕන පැය 12කින් බලනවා බෙහෙත් ගන්න ඕන නැහැ ඒක ඒක කියනොත් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ කොහොමද කොමන්ත්‍රණයක් නෙවෙයි සම්පූර්ණ මේ ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මම මගෙන් ප්‍රතිකාර ගත්ත හැමෝම දන්නවා මේකේ වෙනස. රැයට ඒකට ඔබින ආහාර වේලක් දෙනවා හෙට උදේට සීනි වැඩි වෙලා පෙන්නන්න. ඉන්සුලින් ගහන්න ඕන සදාකල්. එවැනි ඉතාමත් කුමන්ත්‍රණ තියෙනවා යම් යම් දේවල් ආදේශකත් එක්ක අපි හිතමු අත්‍යවශ්‍ය එන්නත් එක්ක මේවා වැඩි වෙන ක්‍රම ඇවිල්ලා තියෙනවා 100ට 100ක් අද 100ට 100ක් ඒක ඔප්පු කරලා මම පෙන්නලා තියෙනවා සාක්ෂි දෙනවා බුදුහාමි 100ට 100ක් දැන් ඔබතුමා එක තැනක කිව්වා ඇඟේ සීනි මට්ටම් වැඩි වෙන්න ආතතිය බලපානවා කියලා දවසල සමහරක් වෙලාවට මිනිස්සු ඉන්නේ ආතතියින්ද බහදා පූර්ණ ආතතිය මිනිස්සුගේ වැඩිද සීනි මට්ටම් මේ එන්න එන්නම සීනි මට්ටම වැඩි වුණා කියන්නේ මේ කර්ම වසංගත රෝගයක් ආවනේ මේ රෝගයේ වැළඳීච්ච හැම කෙනෙකුටම සීනි හැදෙනවා අග්නිආශිකින ඉන්ද්‍රිය ඉතාමත් සියුම් ඉන්ද්‍රිය මේක ඉතාමත් අධික මානසික පීඩනයට ඩෙංගු කහවණු සංගමාලේ කොරෝනා හැදුනොත් එහෙම නැත්නම් පරම්පරාවෙන් දෙමව්පියන්ගේ ඉංග්‍රීසි බෙහෙත් පෙත්තක් තියෙනවා සෙමට ඇදුමට වීනසට මේක ගත්තොත් හැදෙනවා ඉතින් අධික නිදිමරිලට හැදෙනවා මෙවැනි දේවල් වලින් මේක හැදෙනවා ඉතා කුඩාමත්ම ඇත්තටම දැන් අර ලොකු වාහනයක් පොඩි ෆ්‍යුස් එකකින් මේ භාවිතා වෙනවා එන පොඩි සෙන්සර් එකකින් ඒ වගේ සෙන්සර් එක තමයි මේක මේක ආරක්ෂා කරගන්න ඕනේ මෙහෙමයි සමහරක් මිනිස්සු නිකන් බොරුවට නොකාලා මේ මම කන්නේ නැහැ ඒක නෙවෙයි එහෙම එකක් නැහැ බඩ පිළින්න කෑවට කමක් නැහැ අවශ්‍ය කෑම වර්ග දිනා බඩ වෙන මස් මාළු කිරි බිත්තර අපල් දොනක් ව්‍යාස් පෙර පොලොස්චි සාඩබිට් මේ ඕන එකක් කන්න බඩ පුළුවන් දැන් මූලික ආහාර වේල ගත්තට කම ගන්න එහෙම නැතුව ශක්තිය නැතුව රෝගියෙක් සනීප කරලා ඇති වැඩක් නැහැ නොකා නොවි දැන් දියවැඩිය රෝගෙට නොකා හිටියම දියවැඩිය වෙන්න විදියක් නැහැ එතකොට බෙහෙත් දෙන්න ඕනත් නැහැ එතකොට දැන් අපි එහෙමනේ අපි කන්න බොන්න දීලා සුවපත් කළා ඉතාමත් සතුටින් මම දන්න මගේ ප්‍රතිකාර ගන්න ඉතාමත් සතුටින් දැන් දවසේ දැන් ඊයේත් මට කතා කරලා කියනවා නිකන් අද මම ගියා අනුරාධපුරේ මම ආලම්පුරේ ගිය හෝටලෙට ගියා හවස උදේ තේ පාන් ගන්න එංගලන්තේ මහත්තයෙක් මගේ සනීප වෙලා මට ස්තුති කළා ඊට පස්සේ තව ගෑනු කෙනෙක් කියලා මට කතා කළා එයාගේ යාළුවෙක් මම ටෙලිෆෝන් එකෙන් බෙහෙත් අදියර සනීප වෙලා ඉතින් මට හරි සතුටුයි ඉතින් ඒ වගේ මම දැන් මගේ ගෙදරට ඇවිල්ලා කිව්වා දැන් මට කොහෙත් බහින්නත් බෑ මිනිස්සු ඔයාගේ ප්‍රතිචාර තියනවා කියලා හැබැයි එකක් තියෙනවා හොදක් කරලා මේ ලෝකේ බෙහෙතුත් බීලා අවුරුදු ගණන් අපි බඩහිර ප්‍රතිකාර අරගෙන සනීප කරගන්න බැරි ලෙඩ දසදහස් ගාණක් රෝගීන් මගේ ඔබතුමාගේ මේ මේ යුටිමල් තැනලක අහලා සුවපත් වෙලා තියෙනවා ඒක මාර පිනක් වෙනවා ඉතාමත්ම සතුටේ
අපිට නම කියනවා මට කතා කරනවා අවලගෙන් දැක සරි පොණ වේද මහත්ය කියලා. ඉතින් ඒ වගේ ඉතින් මටත් අවශ්‍යනේ රෝගීන් සුවපත් කරන්න. ඔව්. මම මාසෙ කරුඹ මම කොහොමද වටේ ඖෂධ කොච්චර ඉක්මනින්ද නතර කරන්න එච්චර ඉක්මනින් මම නතර කරනවා. ඒ තරම් විශ්වාසයක් තියෙනවා. ස්ථිරයි. වෛද්‍යතුමනි දැන් කෙනෙක් අපි හිතමු දරුණු විදිහට මේ සීනි නැත්තම් දියවැඩියාව කියන රෝගී මට්ටමේ පෙළෙනවා නම් කොච්චර කාලයක් විතර යනවද ඔබතුමාගේ ප්‍රතිකාර වලට එළඹුණාට පස්සේ සුවය ලබන්නේ. අපි හිතමු මෙහෙම අපි අත කැපෙනවා. දැන් ලොකෝට කැපිලා. මහුන් දානවා දහව ගම දෙලි හරි. සියලසියක් සූපත් වෙලා නැහැ. දෙපාරක් මහුන් කපන්න ඕන. මේකට තාබ්බ හිට ටිකක් දානවා. අඥාසත් ඒ වගේ. අපි කියමු පැලයක් අවුවේ තියෙනවා. මේ අවුවේ තියෙන පැලේ අපි හේවලට ගේනවා. ගෙනල්ලා වතුරයි පොහොරයි දානවා. වතුරයි පොහොරයි තමයි අපි ඖෂධ. වතුරයි පොහොරයි තමයි මේ ගහේ දළු හැදෙනවා. මේ දළු වල තමයි ඉන්සුලින් නිෂ්පාදනය වෙන්නේ. ඉන්සුලින් නිෂාරිය නිෂ්පාදනය වුණාම අපි ඉස්සෙල්ලාම අපි බටහිර බෙහෙත් නතර කරනවා. ඊළඟට අපි බෙහෙත් නතර කරනවා. ඕන තරම් දෙයක් ඕන තරම් කාලෙ ජීවත් වෙන්න පුළුවන්. හැබැයි උපදේශ මාලාවක් දෙන්න වෙයිද ඔබතුමා? නෑ ඊට පස්සේ ඕනේ නෑ. ආහහහ. ඊට පස්සේ ඕනේ නෑ. ඖෂධ වර්ග දෙකක් අපි හොයාගෙන හඳුනාගෙන තියෙනවා. මට අවුරුදු 3 මාසෙක පස්සේ කෙනෙක් කතා කරලා කිව්වා මෙන්න මේ ඖෂධය ගත්තා මෙහෙම වුණා කියලා. ඒක ඉතාමත් දරුණු පෙත්තක් ඕන කෙනෙක් දන්නවා. ඕනෑම සුවගත නැහැ කියලා රෝගයකට ඒක දෙන්නේ. ඉතින් මේ ඖෂධය ඕනම කෙනෙක් දන්නවා වෛද්‍යවරු දැනගෙනමයි දෙන්නේ. සමහරට කරගන්න දෙයක් නැති වෙන්න ඇති. ඒක සත්‍යයක් බිව්වත් ඇති සදාකල්ම. සෙමට ඇදුමට පීනසට ආතරයිසට ඕනම හොයාගන්න බැල්ලෙකට ඒක දෙනවා. වෙන හැදෙන කිසිම ක්‍රමයක් නැහැ හැදිරත් නැහැ කාටවත්. ඔබතුමා හරි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වෙන්න පුළුවන් මේ සඳහන් කරන්නේ. ඒ කියන්නේ ඔබතුමා නිත්තවට මේක සුවපත් කරනවා කියන එකද කියන්නේ? දැන් මම මේක ප්‍රතිකාර කරන්න අරගෙන දසදහස් ගාණක් රෝගී සුවපත් කළා තියෙනවානේ. ඔව්. සුවපත් කරලා නැත්නම් මට බාහිර බැලලා යන්න පුළුවන් වෙයිද කියලා. නෑ අරි සතුටි මගේ ළමයි මගේ බිරිඳ එහෙම නැත්නම් මගේ සේවක කොච්චර සතුටින්ද ඉන්න කිව්වොත් මගේ හැමෝ කොයි වෙලෙත් හැම කෙනෙකින්ම එක්ක පින්දෙනවා නැත්නම් ප්‍රශංසා කරනවා එහෙම නැත්නම් මං හිතන්නේ මත් දන්නේ නැහැ මම කිව්වොත් හරි මේක ආඩම්බර කියමනක්ද නරක කියමනක්ද මට වස්වදින කියමනක්ද දන්නේ නැහැ වෙන නොකෙඩි ඉසල කියනවා මට පාලනය කරන්න බැරි තරම් එනවා එන්නේ සුවපත් වෙලා සුවපත් වෙච්ච හින්දා එක්කෙනෙක් සුවපත් වෙලා එයා හස් දෙලෙක් එක්කෙනවා එහෙම 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 සුවපත් වෙනවා හරියට බෙහෙත් එක බිව්වොත් හරියට ඕනම තරමේ කොච්චර වැඩියෙන් කොච්චර ඖෂධ ගත්තත් ඖෂධ වර්ග 10 15 20 ගන්නවා ඉන්සුලින් ගන්නවා කොච්චර ගත්තත් සති දෙකෙන් සම්පූර්ණ මන් නතර කරනවා දැන් වෛද්‍යතුමනි ඊළඟට අහන්න තියෙන ප්‍රශ්නේ කෙනෙක්ට සීනි මට්ටම වැඩි වෙනවා නම් නැත්නම් සීනි මට්ටම අඩු වෙනවා වෙන්න පුළුවන් මේ සීනි එක්ක මේ ඇඟ ඇතුලේ වෙන ප්‍රශ්නෙත් එක්ක බලපාන ප්‍රධානම අපි හිතමු මාරාන්තික දෙයක්ද නැත්නම් දරුණුම දේ මොකද්ද ඔහුට ඊළඟට එන පියවර අපි හිතමු දියවැඩියා වැඩිවීම වෙන්න පුළුවන් නැත්නම් දියවැඩියා වින්දා තව තව රෝග ඇති වෙලා ඔහුගේ ජීවිතේ මොන වගේ අනතුරකටද යන්නේ දියවැඩියාව වැළඳුණයින් පස්සේ ඔහුගේ මුළු සිරුරම අපි කන කෑම බඩේදී ග්ලූකෝස් වඩපත් වෙලා මේ ග්ලූකෝස් අපේ ශරීරය ඇතුළට යන්න ඕන ඉදිරියට ශක්තිය ගන්න. දැන් ඉන්සුලින් ඒකට තනියම යන්න බෑ. ඉන්සුලින් කියන එන්සයිම එන්න ඕන. මේ ආදාස්ති ආවේ නැත්තම් අනිවාර්යයෙන්ම යට යන්න දිහාවක් නෑ කෙලීම ලේවලට එකතු කරනවා. අපි හිතමු යම් කිසි කෙනෙක් සීනි මට්ටම 100ක් තියෙනවා කියලා. ඇඟේ අඩු වශයෙන් සීනි 100ක් තියෙන්න ඕන. තිබ්බොත් තමයි අපි ඇඟේ ඔක්සිජන් වැඩ කරන්නේ. අපි නිරෝගීවත් පුද්ගලෙක් වෙන්න නම් අපිට 100ක් තියෙන්න ඕන. ඒක 100 110 115 කියන මට්ටමකට තමයි ගණනය කරන්නේ. ඔව්. නමුත් අපි 100 තමයි ගණන් ගන්නෙ. ඇඟේ සීනි 100ක් තියෙන්න ඕන. තිබ්බොත් ඔහු නිරෝගීවත් පුද්ගලෙක්. ඊට වඩා එකතු වෙන හැම ඒකකයක්ම 110 120 150 200 210 ඒ හැම ඒකකයක්ම ගිහිලා ලේවලට එකතු වෙනවා. ලේවල සීනි 100ක් තිබ්බා. අද 150ට තියෙනවා 50ක් එකතු වුණා 150යි 50ක් සීනි මේක එකතු වෙච්ච ගමන් ලේවලට පැණි එකක් බවට පත් වෙනවා මේ පැණි එක කේශනාලිකා හරහා සෑම ඉන්ද්‍රියකම ගෙනියනවා සියලුම ඉන්ද්‍රිය කියලා කේශනාලිකා හරහා සෑම කේශනාලිකා කියලා යන හැමතැනම තැන්පත් වෙනවා ඇලෙනවා කොණ්ඩ යනවා හස් නරක් වෙනවා දත් නරක් වෙනවා ලිංගයේ පිළ සියුම් නිසා කියලා වහ ගන්නවා ආශාවන් නැති වෙනවා ගුරුත්වාකර්ෂණ බලය නිසා කකුල් දෙකේ ගිහින් ගිහින් සීනි තැම්පත් වෙනවා ඉස්සෙල්ලාම කෙන්ඩ බෙල්ලනවා ඔක්සිජන් එන්නේ නැහැ හිරි වැටෙනවා ලේන්නේ නැහැ දැවිල්ලක් ඇති වෙනවා කේශනාලිකා මුංජුල හයියෙන් ලේ තල්ලු කරනවා අන්න ඒතර ප්‍රෙෂර් එක හැදෙනවා ඒ නිසා ප්‍රධානම දේ
අපි ලෝකෙටම ආයෝජන කළා කියනවා. දැන් ඇති. දැන් රෝගීන් නිෂ්පාදනය කර ඇති. අපි රෝගීන් සුවපත් කරගමු. රෝගීන්ට මේ ඉස්සෙල්ලාම පිංසීත් දෙනවා මේ රෝගීන්ව දැනුවත් කරන්න. දැනුවත් කරොත් මේ රෝගීන් 90% රෝගීන් අඩු වෙනවා. කන්න ඕන මොනවද? බොන්න ඕන මොනවද? මේක හැදෙන්නේ මොන මොනවාද? හැදුනම් පස්සේ අපි මොකද්ද කරන්න ඕන? කකුල් දෙක කොහොමද අපි බේරගන්නේ? කකුල් දෙක කපනකම් කිසිම කෙනෙක් කිසිම තැනක මම දැකලා නැහැ උපදෙස් දෙනවා. ආවල් දෙය කරන්න ආවල් දෙය කරන්න නැහැ. මම දෙන්නේ ගෙන තියාගෙන නිකම්ම කකුල් දෙක තින්දි ගලවලා දෙනවා. යවනවා. ඒ මිනිස්සුන්ට. දැන් කකුල් මට දැන් කකුල් කපන අය කොයි විලත් මට කතා කර කර අහනවා ඉද මාත්‍ය. දැන් අද කකුල කපන්න කියනවා හෙට කපන්න කියනවා. නරක් වෙලා ඕජස් කළ කුණු වුණොත් මට මොකුත් කරන්න දෙයක් නැහැ. ඔව්. ඊට මෙහා මම සතුටුයි කියන්න. අවුරුදු 18යි ගෑනුලා මේ. පසිද්ධ ස්පිතාලෙක මට කෙනෙක් කතා කරලා කිව්වා මෙහෙම හෙට දුවගේ කකුල් දෙක කපන්න ඕන කියලා. මගේ ඉතින් දුවගේ කකුල් දෙක කපනට වඩා හොඳයි දුවගේ බෙල්ල කපන එක. තරුණ ගෑනුලා මේ කකුල් දෙක නැතුව ජීවත් වෙන්න බෑනේ. මම විශ්සර හැව්වා මං කිව්වා ටිකට් බලෙන් කපා ගන්න එපා. මට ඒක රිපෝට් එක ගේන්න. මොකද අපි දේශීය වෛද්‍යවරුත් අපි බටහිර වෛද්‍යවරුත් ඉතාමත්ම වේගක් දරනවා රෝගිය සුව කරන රෝගී කියවිලා ඉඳලා ඒක දන්නේ හොස්පිටල් එක නතරවම තමයි. නමුත් ඒ වුණත් මේ කරන ක්‍රම දෙක වැරද්දක් තියෙනවා. ඒ නිසායි පස්සේ දැන් අකුලක් අයින් කරන් ජීවත් වෙන්න බැහැනේ. මම ඇත්තටම සතුටින් මම කියන්න මම ඒක සම්පූර්ණයෙන් බේරගත්තා. ඉතින් එවැනි දේවල් කරන්න පුළුවන් දේවල් අපි කරලා දීලා තියෙනවා. මේක එහෙම නැතුව මේක ව්‍යාපාරයක් හැටියටවත් මේක ජීවත් වෙන්න කරන දෙයක්වත් එහෙම නෙවෙයි. ක්ෂණික ප්‍රතිඵල මම දෙන ඕනම ඖෂධයක ක්ෂණික ප්‍රතිඵල නැත්තම් මම ඒ ඖෂධය දෙන්නේ නැහැ. ඔබතුමා ඒත් එක්කම විශ්වාසයෙන් කියනවා ඕනිම දරුණු දේවඩියා රෝගයේ කකුල් දෙක කපන්න නැතුව ඔබතුමා සුවපත් කරනවා කියලා. ස්ථිරෙන් ස්ථිරෙන් සුවපත් කරනවා. ඒක තමයි මම හිතන්නේ වැදගත්ම වැඩේ අර ගහෙන් වට මිනිහට ගුණ යන්න ඕනේ කකුල් දෙක කපා ගන්න. ඊට අමතරව අක්මාව දැන් අද ලෝකේ ප්‍රධානම අසනීපද අක්මාවේ තෙල් පැටිලිව ට්‍රයිග්ලිසරයිඩ් කොලෙස්ටරෝල් එහෙම නැත්නම් සිරෝසිස් මේ ඔක්කොම සීනිද බලපාන්නේ නෑ මේකට සීනි විතරක් නෙමෙයි බලපාන්නේ මේ සීනි හොරට හෝ යම් කිසි රෝගයකට ගන්න ඖෂධවල තියෙන විෂ තමයි බලපාන්නේ බටේර ඖෂධ එහෙම නැත්නම් මත්පැන් මත්පැන් නොගන්න අයට නන් ඇල්කොහොල් සිරෝසිස් කියලා හැදිලා අක්මාව නරක් වෙනවා. මත්පැන් ගන්න ඒ ඩ්‍රග් සෝරි ඒවල ඩ්‍රග් ඒ ගන්නේ නැති අයට නන් ඇල්කොහොල් ඇල්කොහොල් ගන්න නැති අයට නන් ඇල්කොහොල් කියලා එනවා. එතන බයි ඇල්කොහොල් ගන්න කියලා කියන්නේ නෑ නෑ ඇල්කොහොල් ටිකක් ගන්න අයට ඇල්කොහොලික් කියලා එනවා සිරෝසිස්. ඉතින් මේ දෙකම බැලන්ස් කරන් අපි යන ඇල්කොහොල් එකට ඕන නැත්නම් එළියෙන් ගන්න අවශ්‍යතාවය නැහැ. ඔව්. අපි ගන්න ආහාර වලින් බත් වලින් මේ ඇල්කොහොල් එකට එනවා. ඒක නේ කෑම පස්සේ බත් මතයක් කියලා කියන්නේ. ඔව්. ඒ ඇල්කොහොල් දෙය තියෙන හැකි. ඒක උරා ගන්න ගා ටිකක් කර යනවා. අපිට අමාරු නේද මත ගතියක් එනවා. ඉතින් ඒව ඔක්කොම මේ මෙහෙමයි. එකක් තමයි මේ ආහාර රටාව. ඉතාමත් විශාල ආහාර රටාවක් තියෙන්නේ. දෙවෙනි එක අපිට දැන් පළතුරු ගෙඩියක් කන්න බෑ. ඔව්. මේ හැම දෙයක්ම වශ විස ඉතාමත්ම සියුම් ඉන්ද්‍රිය මේ ශරීරය ගැන හිතුවත් හිතා ගන්නත් බෑ අපේ වගේ සියුම් ඉන්ද්‍රිය මේ කොයි තරම් විදියට විනාශ කරන ගන්නවද හිතා ගන්නත් බෑ වෛද්‍යතුමනි දැන් අපේ වගේ රටක අර විදියට පෝෂදායි එහෙම නිරෝගිමත් ආහාර වේලක් ගන්න පුළුවන්ද දැන් ලෝකෙම ප්‍රවේශනයක් ඇවිල්ලා තියෙනවානේ දැන් ලෝක මතය මොකද්ද දැන් ලෝකෙම හොයනවා මේකට ප්‍රතිකර්මයක් තියෙන හිරු එළියෙන් කියලා දැන් බටහිර වෛද්‍යවරු ලෝක බටහිර වෛද්‍යවරුන්ට මම කියන්නේ දැන් මේක බලනවානේ බටහිර වෛද්‍යවරු ලෝකෙම හොයනවා හිරුවලියෙන් තමයි මේකට වෙදකම් තියෙන්නේ කියලා ප්‍රතිකාරයක් එතකොට හිරුවලිය කියන්නේ මොකද්ද අපි කරන්නේ මොකද්ද ඒගොල්ලෝ හොයන්නේ ඉස්සර අපි හොයාගෙන නැද්ද අපි මේ මුති මුති අපේ පරම්පරාවල මේ හොයාගෙන නැද්ද ගහකොළ නෙවෙයිද හිරුවලිය කියන්නේ හිරු නෙවෙයිද ගහ නිෂ්පාදනය කළේ ක්ලෝරෝෆිල් වලින් නෙවෙයිද යාට ගහේ මේ ආහාර නිෂ්පාදනය වුණේ දැන් ඒක නෙවෙයිද අපි දෙන්නේ ඒගොල්ලෝ එක දෙන්න ඕනේ අපි මේක දෙනවනේ ඉතින් ඒගොල්ලෝ අපිත් එක එකතු වෙලා කතා කරනවා අවකාශ තියෙනවා නමුත් හරි අපි යන්න අපි ඕන වෙලාවක අපි කැමති මේව මෙහෙම මේව පරීක්ෂණය කරන්න ලැබ වල දාන්න ඒව මෙහෙම ඕනේ නැහැ අවුරුදු 10000 ගණන් රාවණ රජුරංගෙන් පැවතෙන
පරම්පරාවක්. එතකොට ඒක ගියහම මිහින්තලේට මිහින්තලේ මහරහතන් වහන්සේලාට වෙදකම් බොරු වෙද පරම්පරාව. ලෝකේ පළවෙනි මාර්ගෝගේ ශාලාව අපි. ඒක බය නැතු කියන එක ඔපගෙන තියෙනවා. දැන් අන්න මන් දන්නේ කීප දෙනෙක්ම ඒ වෙනුවෙන් ගීත පව ගායනා කරලා තියෙනවා. ඒ තරම්ගේ පරම්පරාවද? ඔව් ඔව් එහෙමයි. ඒ සරි වෙච්චය, ප්‍රවත් වෙච්චය. ලෝකේ දන්න අය දන්නවා මෙහෙමයි. මේක තවත් මට තේරෙන්නේ නැහැ. මම ඇයි මෙහෙම ආයෙ කතා කරන්න ඕන කියලා. මේක පාරට්ටු කරන්න, පාරම් බාන්න. මේක එහෙම නැත්තම් මොකද්ද ඒකට කියන්නේ? පජිරිත කරන්න නිකන් ඔය. ඔව්. එහෙම කරන්න මේක අවශ්‍යතාවයක් නැහැ. මේ මිනිස්සෙක් කවද මේ මිනිස්සු සූපත් කළ යවනවා. මේ අද්දකින් දෙන මෙහෙත් වලින් සූපත් වෙනවා. මම විතරක් නෙවෙයි. මගේ හොඳ ආදරේ සේවක මද්දුලක් ඉන්නවා. ඔව්. එහෙම නැත්තම් මගේ පුතා පුතු දෙන්නම එතන මගේ භාර්යාව මේගොල්ලෝ පවා හැබැයි එකක් තියෙනවා. පුදුම කැපවීමක් කැප වෙනවා මේ වෙලුවේ. මේ වෙන පුදුම කැපවීමක් අපි කැප වෙනවා. ඒකක් අපිට ආසයි. ඒකක් අපිට ලබන ආත්මයක් අපිට ඕනේ හොඳ ආත්මයක්. ඊළඟ එක තමයි මේ ලෝකෙට ප්‍රෞඩ අපේ ප්‍රෞඩ ඉතිහාසය ලෝකෙට කියලා දෙන්න ඕන. හරි හරි දුකයි හරි වැරදි. ස්වාමීන් වහන්සේලා මේ රටේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා කොච්චර මගේ බෙහෙත් ගණන් තියෙනවද, කොච්චර දෙන කරිබලා තියෙනවද, කොච්චර දක්ෂ තාම දැනට ගන්නවද කියලා හිතලා බලන්න. එයාගෙන් අහලා බලන්න. එයාගෙන් අහලා බැලුවොත් කියයි මේ මේ කර්මය මන් දන්නේ නැහැ මට. ඉතාලම නම කියලා හොඳද මන් දන්නේ නැහැ. ඕනම කෙනෙක් දන්නවා බෙන්ගල් බෙන්ගම්ගේ නාලක හාමුදුර කියලා. ආව පැටිරි ඔය සති දෙකයි. දෙසි අසුක් මහත් තිබුණා. HGPT, HGOT. නෝමල් තත්ත්වේ සති දෙකෙන් පවත් කරලා තියෙනවා. මං ගහමුදුනේ මට ප්‍රකාශ දානේ දෙන්න මහත්තයෙක්. ඉතාමත් නේද බානිව. මොකද ඇත්තටම සංග පීත්‍රවරේ ලෝකේ ජාතිය පිළිගත්ත කෙනෙක්. ඔව්. උන්වහන්සේට මං කිව්වා පිළිගත්ත. පිළිගත්ත නිසා මම මේ නම කිව්වේ. ඔව්. ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න පුළුවන්. හරිද? එතකොට ගායික ගායිකාවෝ එතකොට නරුන්ඩියෝ කවුද මෙතන සනිබුරා නැත්තේ? මේක මේක මෙහෙමයි. මේක මගේ අරුමයක්වත් මේක එහෙම එකක් නෙවෙයි. පරම්පරා දේ රැකගත්තා. රැකගත්තේ ප්‍රයෝජනේ ගත්තා. ඉස්සෙල්ලා මම මට ගත්ත ප්‍රයෝජනේ. ඊට පස්සේ මගේ පවුරු දිවිල දුන්නා. ඊට පස්සේ අපි සියලු දේ නැකත මගේ අම්මා. මගේ අම්මා යම්කිසි ප්‍රසිද්ධ රෝහලකින් මගේ වෛද්‍යවරු හිටවත්තු. දෙයක් දුන්නා දැන් හරි දැන් ඉවරයි. මේ කාලේ ඉවරයි. මං ගෙදර අරන් යන්න කියලා. මං ගෙදර ගෙනාවා. දවස් තුනකට පස්සේ වෛද්‍යවරයා ආවා අම්මා බලන්න. අම්මා නැතුණා නේද කියලා බලන්න. අවුරුදු දෙකමාරක්. එතන අවුරුදු දෙකමාරක් අම්මා හොඳ හොඳ සීයෙන් හොඳින් මරක ගත්තා. ඒ වචනවල දේශීය දේශීය ඖෂධ වලින්. ඒකද මම අහන්නේ ඒ වචනවලට අභියෝග කරන්න ඔබතුමා ගාව දේශීය වෛද්‍ය ඥානයක් තිබුණේ වෙද්දිත්. අදත් තියෙනවා හෙටත් තියෙනවා මේ ලෝකෙ තිබුණා. අදත් අපි හිතමු යම් කිසි කෙනෙක් අකර්මන්න වෙලා ඇඳට වැටෙනවා නම් දේපල දේපල ලියලා නැහැ. එහෙම නැත්නම් බූදි එකලස් කළා නැහැ. එකපාරටම පැරලයිස් වෙනවා. ඇඳට වැටෙනවා. සීගෙ නැහැ. මොකද අපි කරන්න දෙයක් නැහැ. බූදල් වෙලා ලොකු ලොකු ප්‍රශ්න නැහැ. බෙහෙතක් හදලා තියෙනවා. ඒක නම කරද්දජය කියලා කියනවා. එහෙම නැත්නම් ස්වර්ණ වස්ම කියලා කියනවා. ඒක රත්තරන් මිශ්‍ර බෙහෙතක්. ඒක දකුණේ පරම්පරාවේ පවතින බෙහෙතක්. ඔබතුමා ගාව එහෙම බෙහෙතක් තියෙනවා? අනිවාර්යෙන් ඒ බෙහෙත් තමයි අපි යවන්නේ. ඒක අපි මන් දන්නේ මේ මේ රටේ හිටපු ඉන්න රාජ්‍ය නායකයෝ පවා ඒක පාවිච්චි කරනවා මොකද කියලා. ඒකෙන් තමයි මේ අවශ්‍ය රැකෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ වයසට යන එක නවත්තනවද නැත්නම් මරණාසන්න මොහොතේත් නැවතත් ජීවියක් ලබා දෙනවද? ඒ මරණාසන්න වැටුනම ඒක දුන්නම හොඳ 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 සීයෙන් දවස් 72ක් ජීවත් වෙනවා. හොඳ සීයෙන් සතිය දෙකක් ජීවත් වෙනවා. ඒකට අවශ්‍ය දේවල් සියරම එහෙම ඉස්සර කරගන්න පුළුවන්. ඒකට තමයි මේ හදලා තියෙන්නේ. ඒක දිනම අම්මා අම්මගේ අවුරුදු දෙක දෙකම ආරම්භ තියාගත්තා. අවුරුදු දෙකම ආරම්භ දෙකම ආරම්භ ගත්තා. හරිද? එතකොට එතකොට යා ගාල් ඉවරයි. ඔව්. ඊට පස්සේ යන්න ඕනේ. ඒ නිසා ඒක ස්වභාව ධර්ම විසින් සිද්ධ වෙච්ච දෙයක්. දැන් වෛද්‍යතුමනි හදිසි අපි හිතමු කෙනෙක්ගේ සිරුරේ කිසියම් අවයව වලට දරුණු විදිහට මොනවා හරි ප්‍රශ්න වෙලා තියෙනවා නම් නැත්තම් කිසියම් සීමාවක් තියෙනවද මෙන්න මේ ලෙඩ් උන්ට විතරයි කියලා එහෙමද නැත්තම් ඕනි කෙනෙක්ට ඔබතුමා කියන බෙහෙත දෙන්න පුළුවන්ද? ඕනි කෙනෙකුට බෙහෙත දෙන්න පුළුවන්. ඕන කෙනෙකුට මේ ඕන කෙනෙක් නැක්කිනවා. ඒක එහෙම හදපු එක මේ ඉරිෂි මාසෙල හදපු මේ. මේවා හරි ප්‍රබලයි නේද බලගත්තොත්. මේවා ප්‍රබලයි මේවා එහෙම නෙවෙයි. මේවා දැන් පාවිච්චි කරනවා. මම දන්නේ ලෝකේ ප්‍රසිද්ධ රටක ප්‍රසිද්ධ හෝටලයක
mereka ahar wela kasih, nabi kiu emas, apa yang berhenti katanya emas, ahar kerja bahar juga nama dia laksa kanan di level ini kekhana wa, golden meals kelekar kian nih. Oh, makanya nih prabala, prabu orun mevedi mevedi bahwi dager. Ita matu ishala masih, ita lusa, mereka India itu timuna, Maharaja ur pavi juga lah, ada. Makud, makai saat teman itu orang kian awa, India, 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 mevai jadi ek. Ini mereka baik jadi sama tuh daksa baik jadi ya kam ada beda lah kam beda lah pilihan itu ya pilihan udah papan emak pakai ke kuah no ya papan orang mister galatin ya ratusan mister galatin ya papan orang dia wahana tau baju niki tiga dia bela ya batal dalan no ada ya ketamai me rahasia ketamai makanan tajik ya ketamai suara bahasa makian nih Mei sariria goda ganda mola mei ratra ngoli ai mei ratra mutu dani, no kevin no na, ratra kevin no ratra duen kevin ne, ratra ngakira kevin no, kau dawa diwe dia weden ne, prabala usha dan debutu mami dian, dan ngami mono ada, kari bila mono ada tien, kari bila kila iya, kari bila bono bono bono, tambala mono, wila bono ada, ngami, mili kala mono gena i kari bila, kono dawa ratra tien ni, itu kota bimano mono luni wila ratra tien ni, himbo dia gena mono ada. Sanggar ke ratra? Sanggar ke aneh ke? Netan deh meme ratra meno di depan sekarang ini. Nee nee. Ratra misal sanggar deh kan? Abi itu mungkin loke loke kuda ratra kati ya. Sanjara ke? Loke sanjara kan kau itu mudu di lepas latar itu. Ayen mudu aha rakan deh. Lobster yang netan pokir di sana kita main wedding ratra lagi. Malu gitu ya no? Wedi maratan di pokir saya kayak gana nggak kayak kan nih, coba kayak kamu jual sakti aja gitu. Dan kami nikah gitu, kami itu kama siapa duit, kami dikira wedi mila kan dia kabur nih, karena tuh wedi mila kalau dia kalah gitu, orang nggak bisa tak kiri kalah nih mulu, ada kira bisa tak kiri kita aja, wedi mila kalau dia gana, ek kalah gitu, ek kalah terus lu kiri dano, boleh kalah kiri dano. Ini kita main malam lah kan? Eka masih tak habis ikut dia. Ini khusus sakti wajib ni kan? Oh, betul mana? Nikam mau behita kira lah mau dunia mana? Mau behita hada kan? Nggak kira lah. Matu orang main rata ini sih loki sobat keran. Matu orang loki sobat. Nanti nama mama yang kira boleh ledo ni. Matu yang na ledo ni sih anuwa enna orang nanti 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 mama bat kalah tiada. Mana mama ni tidak? Mana malam betul betul tidak? Matu orang rogi sobat keran. Mak ini ikut dekka mana? Amila mehua ma, mana meh roge itu nak, nanti guru musyrik dia agen, em nanti meh roge hangen, em kanan mak kisah dasar ni, macam ni, dawas sekat telefon ni, em nanti mak ini nak dina agen, kiri dina guna nomine ni kan bed, mak ini eva yang nama aku ma, ma wagod roge itu satu bahagut ma yang kerja kat sini, roge dah kerja ni, em macam bahagut mak cerita, itu korang semua bed mandi kat kila jenah. Tak sani mana orang berhenti, naya mesti. Anja orang mula atal orang mula ini. Mula esema, naya esema, penis, meva, keke, orang ini orang berhenti. Lejira berhenti, roga hasil, dadakust, itu ada mikrosis. Abi ke, kutu kamar lagi, tahunan yang dah jadi. Mereka sani makan apa peluang? Abi berhenti tiada. Dan meva lekat teruk huru elahane, lekat yumu elahane. Mereka kini masih tiada. Huru ay yumu ay. Ini dalam ramai sendiri. Nara, obat mana kiu? Pani, hewan netam behita. Dawasar kipara bawi takaran noy dehima wisesha velawat ti berawat. Nee, abg ya harat tete. Udah harus pulang aja. Udah netam harus. Ewe, abg jiwa sakti ya. Ini kita lagi ane mana? Ini kita ini tamat, hamat deh kita bawa juga ini kita. No, satu luno. Mula kade. Tapi ya, ecerai. Dalah hadalah kan nanti ini. Mandan nee, abg yakti nama wisala abg ya. Mereka parumpari ke awal deh, walau kau mesan dah keran. Jangan mana tahu dia kahannya di mana robot tu macam mana? Kita kira no, atu awal. Ambu ak patan nanti kene kene. Ambu hatak patan lagi lewa ke apa? Ini jiwa sakti yang nak kira ni. Ini dalam mana sakti dia nak kira? Ambu nak patan eka patai ambu an siak eka kira lagi kira lagi. Hari. Dan tahu dia macam mana kahannya di mana robot tu macam mana? Rakteran tiada. Ahar wel kepe ak. Mereka enggak tu betul nama enggak samaan yang mana mana roge tu sopat tu ni. Apa hitamu ko kisah mana ledak nanti kena kau kan nawa. Itu kau dia agi mereka ledak hadir ni. Mereka enggak barak sih tadi kira kira ni pulu andir itu mahatte mana hari. Mama meite istilah kipu atau awak macam kira tiada. Hari tu. Apa yang villa sila kikyo. Eh mana tuan. Apa sih ngerajaati? Apa itu bukan kerana.
duak putak kapada labunama api issellama mokada karanne taatha eyage mudda galawala ammage kiri tikak aragena mudda hondata urachcha kala kate thiyena rankiri kata gawa danuth kiyana rankiri kata gawa kata hari daksha prabala kata daksha tarune ehema naththam nirwimath pudgale ayye ekawara me rankiri tika giyai passe සියලුම ඉන්ද්‍රියවලට එකපාර එකවර මේ රත්තරන් ටික යනවා. ගිහිලා සියලුම ඉන්ද්‍රියන් උද්දීපනය වෙනවා. ඒකට තමයි රත්තරන් තියෙන්නේ. ඒකයි රත්තරන් මුද්දක් දාන්නේ. ඒකයි පොඩි ළමයෙකුට පංචාවද කට ගන්න පුළුවන් තරමට දාන්නේ. රත්තරන් කැවෙන්න ඕන. අනිත් හැම එකම හැම යකඩ කියලා යකඩ මේව කනවා අරවා කියලා නිවිති කනවා ඒව කියලා මේව කනවා රත්තරන් කියලා මොකක්වත් කන්නේ නැහැ. දන්නේ නැහැ. ඒක අත්‍යවශ්‍යයි. අග්නියාශයක් අකර්මන්නේ උණයින් පස්සේ ඒ නැවත සක්‍රිය කරන්න රත්තරන් මිශ්‍ර බෙහෙතක් ඕනෙමයි. ස්වර්ණ වාෂ මිශ්‍ර බෙහෙතක් මන් දෙනවා. ඒක සුවපත් වෙනවා. මම සුවපත් නැති අය කියලාද කියනවා මට. තමයි කියන ආවිද මහත්තයා මට අඩු වෙලා නැහැනේ. මට මං අර සීන එනකොට කියලා තිබුණාද 250ට දැන් කීයද? දැන් 220ක් තියෙනවා. හරි. මං හවදන් ඔය මං එනකොට බටහිර ඖෂධ පාවිච්චි කරද්දී ඔව් 36 බිව්වා 40 බිව්වා. ඒතකොට දැන් 230 නේ අඩු වෙලා තියෙන්නේ. මං හිතුවා අර බටහිර ඖෂධ ටික ඒකත් එක්කම 600 දීලා තියෙනවානේ. එහෙම ඒක දැන් ඇත්තටම මේ ශාස්ත්‍රතාවය පිළිබඳ අපි ඉහෙලම තත්ති ඉන්නවයි කියනවා. නමුත් සමහරක් තැන්වලදී මට එහෙම හිතෙන මට පුදුමත් හිතෙනවා. අර ප්‍රශ්න වලට මෙම ඖෂධ පාවිච්චි කරපු කිසිම කෙනෙකුට සුවවත් වෙලා නැති නැහැ. සුවපත් වෙනවා වෙන්න ඕන. මේ ඖෂධ එහෙම හදපුවා. එහෙම නැතුව මේකට එක දෙයක් තියෙනවා. චූටි කැපවීමක් තියෙනවා. දැන් ජීවත් වෙන්න දැන් වෙන්නේ මේ. පොඩි ව්‍යායාමයක් අත්‍යවශ්‍යයි. නිදි මරන්න හොඳ පැය 7ක් නිින්ද අවශ්‍යයිනේ. ලෝකේ ඕනම කෙනෙකුට පැය 7ක් නිින්ද අවශ්‍යයි. නිින්ද මේ වෛද්‍යවරයා. ඉස්සෙල්ලාම වෛද්‍යර නිින්දනේ ඩොක්ටර්නේ. දැන් අපිට පොඩ්ඩක් ඇඟට අමාරුයි මොකද කරන්නේ? අnder ගිහ පොඩ්ඩක් කරලා ඉන්නවා. අපිට හැන්දෑවට කරලා තලිපයි. ඩොක්ටර් ප්‍රතිශක්ති කරන්නේ අපි ඇඟේ තියෙන. ඒක උද්දීපනය කරලා ගන්න අපි දැනගන්නවා. ඒකට සුළු සුළු ඖෂධ ආදේශ වුණාම ඔටෝමැටිකලි මේක නගිනවා. දැන් දියවැඩිය රෝගියෝට අනිවාර්යයෙන්ම කොණ්ඩ යනවා. හේතුව එයාට ශක්තිය නැහැකට. ඔක්කොම පිට යන්නේ. ඇස් දෙක නරක් වෙනවා. එතකොට දත් තරක් වෙනවා. අයියෙන් අල්ලගන්න බෑ. එතකොට අපිට ඊළඟට තමයි කාම ආශාව ඇති වෙනවා. ඊළඟට කකුල් දෙක වේවෙනවා. ඔය ප්‍රශ්න ටික නේද? ව්‍යායාමයක් කරාම ඇඟ ඇතුලේ හයියෙන් ලේ කරකිනවා. කානුක වතුර පල්ලෙනකොට අපි හයියෙන් වතුර ගන්නවා වගේ සීනි ටික ගලවෙනවා. කියන්නේ ඒක කකුල් දෙක කවදාවත් කපන්න ඕනේ නැහැ. මේ චූටි දෙයි. අන්තිම මොහොතේ කකුල් දෙක කපන කපනවද මහතේ කිකේ ඉන්නව නැහැ. අපිට පුළුවන් දවස්වල. ඇවිදින යන්න පුළුවන් කාලේ පය භාගයේ ගිය ඇතුලේ. හොඳට හයියෙන් ඇවිදින ඉන්න මැත්තට. එහෙම යන්න ජෝගින් පාක්වල යන්න ඕනේ නැහැ. ඒකට කරාම ඇති අපි ව්‍යායාමයක් කරාම අපි ඇඟ ඇතුළේ හයියෙන් ලේ කරකිනකොට කානුක වතුර පල් වෙනකොට හයියෙන් අපි වතුර පාරක් ගන්න. ඒ වගේ සම්පූර්ණයෙන් ශරීරය සුවපත් වෙනවා. සුද්ධ වෙනවා. සීනි ගියාම එකපාරක් ඇලෙනවා. දෙවෙනි පාරත් ඇලෙනවා. තුන්වෙනි පාරත් ඇලෙනවා. ඊළඟට ඒක ඇතුළේ යන හැම වාරයකම කොලෙස්ටරෝල් දෙපැත්තේ බැඳෙනවා. ටික දවසක් ගිහලා පුංචි වෙනවා. අන්න මට ප්‍රෙෂර් එක හැදුනා කියනවා. ඇයි මේ පුංචි කනාර හයිය තල්ලු කරන්න ඕනේ? ප්‍රෙෂර් එක හැදුනා. මේ එකක්වත් නැහැ. පෑ භාගයක් මුල් අවදි ඉඳලා ව්‍යායාම පුරුදු වුණාම. මම දැන් ඒ කාලේ පාසල් වල පුරුදු කළා. ඒක දිගින් දිගට මිසු කරගෙන ගියා. ඒක ලොකු දෙයක් නෙමෙයි, ලොකු අරමයක් නෙමෙයි පෑ භාගයයි. ඕන තරම් වෙලා තියෙනවා. ගෙදර ගියා. හතට ආවනම් අට වෙනකන් රෙස්ට් කරලා අටවහමාරට පොඩ්ඩක් ගිහින් ඇතුළේ ඇවිද්දා. ඒකත් ඔබතුමා දෙන උපදේශයක්. අපි අර පෙන්නමුද ඔබතුමා පෙන්නනවා කිව්වා අද සහතික වගේ නැත්නම් රිපෝට් වගේ සීච්චයි. අනිවාර්යෙන් අනිවාර්යෙන් කොලෙස්ටරෝල්, ෆැටි ලිවර්, සුගර්, ට්‍රයිග්ලිසරයිඩ් ඊට අමතරව අක්මාවි තෙල් ඒ කියන්නේ සිරෝසිස්. සිරෝසිස් අනිව කරගන්න පුළුවන්. සිරෝසිස් ලෝකේ කොහෙවත් බෙහෙතක් නැහැ. අපි ළඟ බෙහෙතක් තියෙනවා. එතකොට ෆැටි ලිවර්, කොලෙස්ටරෝල් ඊට පස්සේ වකුගඩු. වකුගඩු දෙකක් අපි වකුගඩු දෙක සතිය වෙනස් වුණාන් පස්සේ හරි අමාරුයි පල්ලි හට ගන්න. අපි ඉතින් සියුම්ම පෙන්නනවා රිපෝට් එක. ඒවට ඔබතුමා ගාව රිපෝට් තියෙනවා සාක්ෂි දෙනවා. 100000ක්.
සියදහස් මම පෙන්නනවා අපි කතාව අතරතුර ඉදිරිපත් කරමු එහෙම වුණොත් ඒ report කොහොමද වෙනස් වෙලා තියෙන්නේ දැන් තත්ත්ව කොහොමද පසු තත්ත්ව කොහොමද මේ report තමයි ඔබතුමා ඉදිරිපත් කරන සාක්ෂි එහෙමයි වෙන දෙයක් නැහැනේ ඒක දෙක දෙක ඇවිල්ලා අපි දේශීය වෛද්‍යවරු එහෙම නැත්නම් ඒ බටේක ක්‍රමයට report කරන් තියෙනවා සියදහස් සූපත් වෙලා තියෙනවා Hari, emang ada dawa sedih, boho, pedes, sebut malam, badun, nah, boho, dewa, lana, warna, kera, manggitan, ubi, jiwi, tele, beda, gatun, nah, boho, dewa, sebut malam, badun, nah, emang apa sana, washing, sebut malam, kita sudah hambal, nah, rata, loki, sebut malam, kita behit, gat, sebut malam, behit, taran, sobat, telah, dewa, tuh, yang salah, kan, me, adur, nih, jana, tawa, deh, sebut malam, warna, oke, panu, bidat, deh, nanti, nih, ani, wari, mama, kian, nih, oh, nama, loki, oh, nama, rata, ketiga, nah, sobah, hai, kau, sedih, makin, ngepa, sobah, hai, kau, sedih, pahal, cekaran, nah, මේ ගහකොළ තමයි ලෝකයේ තියෙන එකම ඖෂධ ගහකොළ. මේ පාවිච්චි කරන්න හැම දෙයකටම පීනසට තියෙනවා නම් අරුදකොළ. එහෙම නැත්නම් අපිට ස්නා මේ අපිට හොඳ නැස්නියක් කරන්න ඒකට දෙහිකොළ තියෙනවා නම් ඇයි අනිත් ඒවා නැත්තේ මේ ගහකොළ ඇවිල්ලා ලෝකේ පළවෙනිම ශක්තිය ගහකොළ ඔය ගස්වල ඉස්වලින් තමයි ඔය අපි පොළොන්නරේ ගල්කණු ඉරලා තියෙන්නේ ඒවා අපි හරියට පරිශීලනය කරන්න මේ ලෝකේ අපි තමයි පළවෙනිම ආස්වානක් නිෂ්පාදනය කරලා තියෙන්නේ එයාගේ තමයි මේ මේ ඖෂධය එයාගේ ඖෂධ තමයි ලෝකෙම මේ ප්‍රචිත වෙලා තියෙන්නේ ඒව තමයි අපි මේ දෙන්නේ අපි පලම්බරාව ඉතින්ගෙන පලම්බරාවක් මේවා මීර සුවපත් වෙන්න සුවද නිරෝගමත් වෙන්න නිරෝගමත් රටක් අපි හදමු ගොඩනගමු ලෝකෙට මේක දෙමු මේ ඇති වෙන මොකුත් අපිට එපා මොකුත් හදලා විකුණන්න ඕන නැහැ මේ ලෝකෙම ගෙනල්ලා අපි සුවපත් කරලා යවමු අද එහෙම එනවා ලෝකෙ එනවා අපි එහෙම කරලා තියෙනවා අපි බකින්හැම් එකේ අය පව හරිම කරලා අපි යවලා තියෙනවා බය නැතුව කියන්න පුළුවන් අපි සාතික තියෙනවා එන ලෝකෙටම බෙහෙත් දෙන්න පුළුවන්කම තියෙනවා තියෙනවා විශ්වාසයෙන් ඔබතුමා නැවත නැවතත් ඒ දේ සඳහන් කරනවා එවනම් අද දවසේදීත් බොහෝ දේවල් ඔබේ ජීවිතයට වැදගත් වෙන ඔබේ දිවි ගමනට වැදගත් වෙන වටිනාම දේවල් රත්තරන් ගැන කිව්ව රත්තරන් වචන ටිකක් ඔබතුමා ලබා දුන්නේ හරි එවනම් තවත් දවසක මේ වගේම හරවත් වැදගත් ඔබේ ජීවිතයට වටින වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා මේ වෙනි ස්තුතිවන්ත වෙන ඔබතුමාට අයිබෝන් අයිබෝන් සියලු ලෝකවාසී ජනතාවට නිරෝගීමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා නිතරම තමන්ගේදී රැකගන්න තමන්ගේදී භාවිත කරන්න තමන් සුවපත් වෙන්න ජය වේවා